ස්ථාන සංචාරය ඉතාමත් වැදගත් එකක් කණ්ඩායමක් විදිහට අපිට මොකද මම හිතන්නේ ටෙස්ට් චැම්පියන්ෂිප් එකේ අපි ක්‍රීඩා කරන දෙවෙනි තරගාවලිය මේක. ඒ වගේම අපි පකිස්තානයේ ක්‍රීඩා කරන මම හිතන්නේ ටෙස්ට් තරගාවල ක්‍රීඩා කරන අවුරුදු 10කට පස්සේ ඉතින් මම හිතන්නේ ගොඩක් වැදගත් සීරීස් එකක් සීරු දෙනාටම මම හිතන්නේ මමත් පයින් වතාවට තමයි පකිස්තාන සංචාරය කරන්නේ. ඒ වගේම තවත් ප්ලේයර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. ඉතින් බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ අපිට ගොඩක් හොඳ දේවල් අන්තිම මොහොතේ අමුණ මම හිතන්නේ මිකී ආතාපිත් එක්ක එකතු වෙලා ඉන්න මීට පෙර පකිස්තානු කණ්ඩායමේ පුහුණුකරු. ඉතින් මම හිතන්නේ ඔහු ගොඩක් දේවල් පකිස්තාන් කණ්ඩායම ගැන දන්නවා. ඉතින් මම හිතන්නේ ඒ අපිට තියෙන ඒ තුරුපුවත් එක්ක මම හිතන්නේ අපි ගොඩක් විශ්වාස කරන හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් මේ කියලා. මම හිතන්නේ අනිත් එක අපි ගොඩක්ම කන්සර්න් වෙලා හිටියේ සිකියුරිටි පැත්ත. මම හිතනවා පසුගිය තරගාවලි දෙක එක් දිනා T20 තරගාවලි දෙකේ ගිය ප්ලේයර්ස්ලා මම හිතන්නේ ගොඩක් හොඳ ෆීඩ්බැක් එකක් අපිට දුන්නා ඒ ආරක්ෂා සම්බන්ධව. ඉතින් මම හිතන්නේ ඒකයි අපි සියලු දෙනාම මේ පාර එකතු වෙලා මේ ටෙස්ට් චැම්පියන්ෂිප් එක තරග ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනා නායකයෙක් විදිහට කණ්ඩායමත් එක්ක හොඳින් ක්‍රීඩා කළා මේ තරගාවලිය තියෙන තරග දෙකම ජයග්‍රහණය කළා පොයින්ට්ස් ටේබල් එකේ පුළුවන් තරම් පොයින්ට්ස් අරගෙන ටේබල් එකේ ටිකක් උඩට යන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. ඒ වගේම සැලසුම් ගැන කිව්වොත් මම හිතන්නේ අපි මීට පෙර පකිස්තාන් එක්ක ක්‍රීඩා කළා තියෙනවා කොහොමද ක්‍රීඩා කළ යුත්තේ කියලා අපිට පොඩි අයිඩියාක් තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ පසුගිය තරගාවලිය අපි බැලුවා ඕස්ට්‍රේලියාවත් එක්ක ක්‍රීඩා කරපු විදිය. ඉතින් ඒවත් එක්ක බලලා අපි එතනට ගිහිල්ලා බලනකොට තනිතුරු කොහොමද මොන වගේද කියලා බලන්න තමයි කණ්ඩායම මේ විදිහට කණ්ඩායමක් තෝරගෙන ප්ලෑන් එකක් අපි හදාගන්නේ. මම හිතන්නේ සුරංගලක් බලන්න ඇති ගොඩක් ලොකු පාඩුවක්. මම අන්තිම මොහොත තමයි සුරංග අපිට නැති වෙන්නේ. ඒ හින්දා අපිට ආදේශකයක් සොයන්න වෙලා තිබ්බා. ඉතින් මම හිතන්නේ දැනට අපිට හොඳම ඒ තැනට සුදුසුම එක්ක තමයි අසිත වනාන්ටි. මම හිතන්නේ අපි බැලුවොත් එම ඔහු පසුගිය තරගාවලිය කීපේ උදල කරලා තියෙනවා ඩොමෙස්ටික් තරගාවලිය. ඉතින් ඒ වගේම සුරංගෙන් කතාවත් මම හිතන්නේ පසුගිය කාලේ පුරාටම වේග පන්දුවන්ගෙන් හොඳටම ක්‍රීඩා කරලා තියෙන ඔහු හොඳටම කල්ලු වරන් දීලා තියෙනවා. ඒ වගේම අපිට බැටින් පැත්තනොත් ගොඩක් කන්ට්‍රිබියුට් කරලා තියෙනවා අන්තිම සීරීස් කීපේ. ඉතින් මම හිතන්නේ ඒක ගොඩක් ලොකු පාඩුවක්. නමුත් මම හිතන්නේ සුරංගේ ඒ தත්ත්වෙත් එක්ක අපිට ඌව ගෙනියන්න වෙන්නේ කොහොමත්ම අපිට විවේකයක් දෙන්න වෙනවා ඒ ඩෙන්ගු හින්දා. ඉතින් මම හිතන්නේ මට ඉන්න සංජිතේ මම හිතන්නේ මේ ෆාස්ට් බෝලර්ස් ගොඩක් හොඳයි. මම බැලුවොත් විශේෂයෙන්ම අපේ විශ්ව ෆර්නාන්ඩෝ අන්තිම සවුත් ආෆ්‍රිකා සීරීසෙන් පස්සේ දැනට තරග ක්‍රීඩා කරන්න හම්බුණා. මම හිතනවා හොඳ අවස්ථාවක් තියෙන සුරංගේ අඩුව පුරවන්න විශ්වට. මම හිතන්නේ ඉතින් හින්දා විශ්ව ලහිරු ඒ වගේම කසුම් රාජද තුන්දෙනා හොඳ එක්ස්පීරියන්ස් තියෙන ක්‍රීඩකයෝ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා තුන්දෙනා සුරංගේ අඩුවත් නැති වෙන්න අපිට තරගවලදී හොඳින් පන්දු යයි කියලා. මම හිතන්නේ කඩලු රකින්න හතර දෙනෙක් ඉන්නවා. ඉතින් මම හිතන්නේ කොහොමත් නිරෝෂන් දික් කරලා තමයි කඩලු රකින්න බලාපොරොත්තුවක් තියෙන්නේ. මොකද ඔහු තමයි පසුගිය කාලේ පුරාටම ටෙස්ට් තරගවලිය වල කඩලු රැක්කේ. ඉතින් මම හිතන්නේ ඔහු අන්තිම තරගවලියත් හොඳින් කඩලු රැක්කේ හොඳින් ප්‍රතිකාරයක් දෙනවා. ඉතින් නිරෝෂන් දික් කරලා තමයි කඩලු රකින්න බලාපොරොත්තු වෙන්නේ. ආ ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න thepaparai.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.